කෙරුවා සන්නයි මගේ දරුවෝ හැම දෙනාටම. මට අද දරුවෙක් එක්කලා තවත් මේ සෝබා දහමත් එක්කලා බැඳිච්ච තව හරි අපූරු කාරණයක් පිළිබඳව දැනුම බෙදා ගන්න හිතුණා. දැන් අපි පොඩි කාලේකදී අපිට ගම් බෝතල් එහෙම ගොඩාක් ලොකුවට තිබුණේ නැහැ. අපි අපිට ගෙනීමේ කටයුතු වලට ගොඩාක් වෙලාවට ওই සෝබා දහමෙන් අපිට ලැබුණු විවිධාකාර දේවල් පාවිච්චි කරලා ආදේශක පාවිච්චි කරලා තමයි අපි ගොඩාක් වෙලාවට ජීවිතේ ඉස්සරහට ගියේ. ඉතින් දැන් අපි ආයෙත් ඒ තැනට ගිහිල්ලා ඉන්නවා. අපිට දැන් මේ සෝබා දහමේ තියෙන හැම දෙම ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මට හිතුණා මේ දේවල් පිළිබඳව දරුවන්ව දැනුවත් කරලා තියෙන එක වටිනවා කියලා. ඉස්සර අපිට ගම් අවශ්‍ය වුණාම අපි කරන්නේ ගස්වල ලාටු පාවිච්චි කරන තමයි ගම් හදාගන්නේ. ඉතින් මේ ලාටු ගන්න විශේෂිත ගස් වර්ග තියෙනවා. මම ඒක කියන්නම් මොනවද මේ ගස් වර්ග කියලා. මේ ගස් වලින් ගන්න ලාටු ටික අරගෙන ඒ ලාටු විවිධ තැන්වලින් ගන්න ඕනේ. ඒ කියන්නේ ගහක අත්තක් කැපුවොත් එහෙම ඒ අත්තෙන් ලාටු වැස්සෙනවා කියලා අපි කියනවා. අපි හිතමු ඒ ගහේ අත්ත කැපුවාම මේ උගලන්ට පේන විදිහට ලාටු වැස්සෙනවා. ඊට පස්සේ පොට්ටක් පොඩ්ඩක් සීරුවාම එතනිනුත් ලාටු වැස්සෙනවා. මේ උගලන්ට පේන්නේ ඒ විදිහට මේ ලාටු වැස්සෙනා තියෙන විදිය. ඉතින් මේ විදිහට ගන්න ලාටු ටික අපි අරගෙන ගස් වර්ග බොහොමයක් තියෙනවා අපිට මේ ලාටු ගන්න පුළුවන්. මම ඒව කියන්නම් මොනවද කියලා. ඒ ලාටු අරගෙන ලාටු ටික කඩනවා. ඉතින් දැන් මේ ඒකේ විවිධාකාර පැහැයන් තියෙනවා. දැන් මේ ටික සුදු පාටයි. සුදු පාට ටික කඩා ගත්තාම අපිට සුදු පාට ගම් හදා ගන්න පුළුවන්. ටිකක් තද පාට මෙන්න මේ විදිහට දුඹුරු පාට මෙන්න මේ විදිහ ලාටු තිබුණොත් එහෙම ඒවයින් හැදෙන්නේ ටිකක් අව පැහැගැන්විච්ච ගම් වර්ගය. ඉතින් ඒක නිසා අපි ඉස්සර කරන්නේ මේ ටිකක් ලාපාට ලාටු ටික වෙනම කඩාගෙන තියාගන්නවා. තද පාට ලාටු ටික වෙනම කඩා ගන්නවා. කඩාගෙන බෝතල් දෙකකට දාලා ඒකට හොඳ නටන උණු වතුර. නටන උණු වතුර ටික ගොඩාක් දාන්නේ නැහැ. නටන උණු වතුර ටිකක් දාලා හොඳට අර ලාටු ටික දිය වෙනකන් පොඩි කූරක් අරගෙන ඉස්සරහම ওই කුරුදු කෝට්ටක් හරි මොනවා හරි පොඩි කෝට්ටක් අරගෙන හොඳට දිය කරනවා. ඒ දිය කරාට පස්සේ ඒකෙන් අපිට ගම් විනෝද පාවිච්චි කරන්න පුළුවන්. ඕන දෙයක් හදවන්න පුළුවන්. දැන් අපි ඉස්සර පොඩි කාලේ අපිට පැවරුම් පොත් හදන්න දුන්නාම රූප කොළ හදන්න දුන්නාම මේ ගම් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ගම් බෝතලයක් අරගන්නත් මුදල් වැය කරන්නේ නැතුව ඉතින් ඒ කාලෙදී අපිට ඒව හරි සුන්දර මතක අපි පුංචි කාලේ ඒ දේවල් කරා කියලා. දැන් දරුවන්ට හැමදේම අතට පහට හම් වෙනවා. එතකොට ඒ දරුවන්ට මේ දේවල් ගැන මේ සෝබා දහමින් මේ ගන්න පුළුවන් දේවල් පිළිබඳව දැනුමක් නැහැ කියලා මට තේරෙනවා. ඉතින් තියෙන දරුවෝ මේවා පාවිච්චි කරොත් අර මේ දේවල් හොයාගන්න නැති දරුවන්ට අපිට කෘතිමව නිෂ්පාදනය කරපු දේවල් භාවිතා කරන්න දෙන්න පුළුවන්. ඉතින් අදටත් ගම්වල දරුවෝ මේවා පාවිච්චි කරනවා. දැනටත් මට හම්බුනොත් එහෙම මේ ලාටු මම අරගෙන ඇවිල්ලා ගම් හදලා ජයෝට එහෙම පාවිච්චි කරන්න දෙන අවස්ථාවල් තියෙනවා. මොනවද මේ ගස් වර්ග? ඒකත් අපි කතා කරමු. සාමාන්‍ය කජු. කජු ලාටු තමයි විශේෂිතවම ගොඩාක් අය පාවිච්චි කරන්නේ ගම් හදා ගන්න කජු ලාටු. කජු ලාටු වල ගම් එක මේ ලාටුව ටික මේ සුදු පාටට ගන්න පුළුවන්. කපපු තැන්වල කජු ගහක් පොඩ්ඩක් හරි හීලිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම උගලන්ට ලාටු අරගන්න පුළුවන්. කජු ලාටු අරගෙන මේ විදිහට හදන්න පුළුවන්. තව දිවුල් ලාටු. දිවුල් ගහේ අත්තක් කැපිච්ච තැනක පොඩ්ඩක් මේ පොත්ත හීලිලා තියෙන වගේ තැන්වල සමහර වෙලාවට ලොකු කුට්ටි කුට්ටි වගේ ඔයගලන්ට දිවුල් ලාටු බලා ගන්න පුළුවන්. දිවුල් ලාටු තරගෙන ඇවිල්ලා ගම් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තව ඔයගලන්ට හික් ගහේ හික් කියන ගස් වර්ගය ඔබ දන්නවා නම් හික් ලාටු පාවිච්චි කරන්න පුළුවන්. හික් ලාටු වලින් හොඳටම ඇලවෙනවා. කජු ලාටු සහ මේ දිවුල් ලාටු හොඳයි තමයි. හික් ලාටු වලිනුත් තාම හොඳට ඇලවෙනවා. ඉස්සර මම හදාගෙන තිබිච්ච ගම්වල ගොඩාක් තිබුණේ හික් ලාටු. හික් ගහ ටිකක් දිගටි කොළයක් තියෙන හික් ගහේ
ලාටු ඇසුනහම ඒව අරගෙන තමයි හික් ලාටු ගම්නික හදාගත්තේ. ඉතින් මේ විදිහට දරුවන්ට සාමාන්‍ය ඉදින්දා වැඩ කරනකොට හදලා දෙන්න. ඒගොල්ලන්ව සබා දහමට ගොඩාක් යොමු කරවන්න. අපිට අවශ්‍ය කරන හැම දෙම පුතේ මේ සබා දහමේ තියෙනවා. අපිට ඒවයේ ඒව පාවිච්චි කරලා අපේ ජීවිතේ ලස්සනට හැඩගස්වා ගන්න පුළුවන්. මම ඒකයි කියන්නේ සරලව ජීවත් වෙන්න අපි ඉගෙනගෙන තියෙනවා නම් අපිට කිසි දෙයක් මේ මහා ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම පුදුමාකාර නිදහසකින් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. දැන් මම දැක්කා ගොඩාක් දරුවෝ මේ ඒගොල්ලන්ට තිබිච්ච ගොඩාක් ලොකු ගැටලු තමයි හාල් ඉවර වෙන්නේ එනවා. ඊළඟට ගොඩාක් දේවල් වල මේ හිඟතාවය පිළිබඳව දරුවෝ ගොඩාක් කැළඹිලා හිටියා. හැබැයි මම හැම වෙලාවෙම කල්පනා කරේ සබා දහම අපිට මොනවා හරි දෙයක් දෙනවා. අපිට අපේ විභව ශක්තිය තියෙනවා නම් අපිට මේ විශ්වයේ මේ සබා දහමෙන් මෙතන අපිට රැඳිලා ඉන්නට ශක්තිය තියෙනවා නම් සබා දහම ඒක කොයි විදියකින් හරි සකස් කරනවා. අපිට අපේ ජීවේ පවත්වන්නට අපිට සැනසීමෙන් ජීවත් වෙන්න අපි පිරිසිදුව ඉන්නවා නම් අපේ ශක්තිය අපි ප්‍රබලව තියාගෙන ඉන්නවා නම් සබා දහම ඒකට අවශ්‍ය කරන මාර්ගය සකස් කරනවා. ඒක නිසා අපි හාල් ඉවර වෙයි එහෙම කේකියා අර හිතෙන් තැතිගෙන තමයි අපේ ජීවිතේ හැම වෙලාවෙම මම හැම වෙලාවෙම දරුවන්ට කියන්නේ වගේ අර ඍණ ශක්තිය චක්‍රය කැරකෙන්න පටන් ගන්න. ඉතින් ඍණ ශක්තිය චක්‍රය මේ වෙනකොට අපි ලංකාව විදිහට අපි කරකවමින් තමයි මේ පවතින්නේ. කියන්නේ අපි මොනවා හරි දෙයක් අල්ලගෙන දුක් වෙනවා කියන්නේ ඊට වඩා ප්‍රබල දුකකට අපි අතවන්නවා කියන එක. ඒ දුකත් එකතු කරගෙන දැන් අර දුක කියන තීව්‍රතාවය දුකට අදාළව නැත්තම් ගැටලුකාරී බවට අදාළ කරන ශක්ති තීව්‍රතාවය වැඩි කරගෙන තියෙනවා. ඒක වැඩි වුණාම ඒ දැනෙන පීඩනයට සමානුපාතිකව අපි නැවත ශක්තිය එකතු කර ගන්නවා. එහෙම අපේ ගාව තියෙන අර සැනසීම කියන්නේ ශක්තියක්. දරුවෝ එක හොඳට තේරුම් ගන්න ඕනේ. හැම දෙයක්ම භාවයත් එක්කලයි ක්‍රියාත්මක වෙන්නේ. අපිට මොන ප්‍රශ්නේ ආවත් අපේ හිත ඇතුලේ සැනසීම තියෙනවා නම් ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. ප්‍රශ්න වල බලය නැති කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න වල බලය අපිට නැති කරන්න බැරි වෙනවා. ප්‍රශ්න වලින් තැති ගැනීමකටපත් වෙනවා. උඩට මතක තියාගන්න බං මේ කියන්නේ. ඒක නිසා දරුවෝ නිවැරදිව කටයුතු කරන්නට ඕනේ හැම වෙලාවෙම. ඒක හොඳට කල්පනාකාරීව කටයුතු කරන්නට ඕනේ. අපිව තමයි අපේ රට අපි කාට බැන්නත් පාලකීන්ට බැන්නත් උඩ පුතුවල ඉන්න අයට බැන්නත් අපේ ජීවිතයේ සැනසීම නැති වෙන්නට ප්‍රධාන හේතුව අපි. දැන් හාල් නැති වුණා කියලා මම හිත හදාගත්ත බතල මගේ ප්‍රධාන ආහාරය කරා. මම එක වේලක්වත් භාගයයි බත් කන්නේ. වේලකට භාගයක් බත් කනවා. බත් එක්කලා තවත් මොනවා හරි කොස් ටිකක් වැඩියෙන් දා ගන්නවා. එහෙම නැත්නම් බතල අලයක් එක්කලා බත් ටිකක් දාගෙන තමයි කන්නේ එක වේලක්. අනිත් වේල් සියල්ලම වෙනත් ආහාර වලින් තමයි මම පුරවගන්නේ. කුස පුරවීමට පාවිච්චි කරන්නේ. මගේ පුංචි දුවට දෙන්නේ ඒවා. එතකොට ඒකෙන් තැවීමක් නැහැ. හිත රිදීමක් නැහැ. කමක් නැහැ. කොහොමහරි කුස පුරව ගන්න ඕනේ. එච්චරයි හිතේ තියෙන්නේ. ඒ තැනට හිත අරගෙන ආවට පස්සේ ඒකේ තියෙන පීඩාකාරී බව දැනෙන්නේ නැහැ. දැන් පුතේ අපි මෙතන මේ මීට පරම්පරා අපි 5කට 6කට කලින් හිටපු පරම්පරා ගැන හිතන්නකෝ. එයාලට දරුවෝ ගොඩක් හිටියා. එක පවුලක දරුවෝ 6-7 හිටපු කාලෙ තිබුණා. කොස් දෙල් කිරිහරකෙක් හිටියා. කුකුළු ටිකක් හිටියා. ඒගොල්ලෝ ස්වයං පෝෂිත ජීවිතයක් ගත කරේ. අපි වගේ වැඩට ගියේ නෑ. රැකියාවල් වලට ගියේ නෑ. ගෙදරම ඉඳගෙන මොනවා හරි දේවල් වගා කරගෙන දරුවන්ගේ කුස පුරවගෙන මුදල් වලට මොනවා හරි මුදල් ලබා ගත්තේ මොනවා හරි දේවල් විකුණලා තමන් වගා කරපු දේවල් විකුණගෙන දරුවන්ට මතක ඇති තමන්ගේ ආච්චි සීයා මී මුත්තා
ඒ වගේ ඒ කාලෙත් පොඩ්ඩක් ගිහිල්ලා ඒ අතීතයේ සිහි කරලා බලන්න. ඉතින් මම ගමක හැදිච්ච කෙනෙක්, ඒ ගමේ සුන්දරත්වයේ විදිමින් සෝභාධමත් එක්කලා පුදුමාකාර විදියට ලං වෙමින් මම ජීවත් වුණා. ඉතින් සිසර මට මතකයි මම මේ විශ්ව ශක්තිය පිළිබඳව කියලා දෙනකොට සමහර දරුවෝ මට කියලා තිබුණා මේ ඒ හදන්නේ මේ උදැල්ලක් අරගෙන පොළොව කොටන්න, එහෙම කෙනෙක් කොහොමද මේ විශ්ව ශක්තිය පිළිබඳව කියලා දෙන්නේ කියලා. එතකොට එහෙම තමයි ගොඩක් අය මේ ලෝ ෆැක්ට්‍රැක්ෂන් පිළිබඳව දැක්කේ. ඉතින් එතකොට මම ඒක බොහොම හරි ආදරණීයව ඒක පිළිගත්තේ. මොකද ඒ දරුවා ඒක තේරුම් අරගෙන තිබුණේ නැහැ හරියට. මගේ දරුවට ඒක හරියටම කියලා දුන්න කොහොමද මේක මේ අපි වගා කරන්න ඕනේ. මේ සෝභාධමත් එක්කලා මුසු වේදවා කියන්නේ සෝභාධමයි තමයි මේ විශ්වයේ ශක්තිය කියන්නේ සෝභාධමයි තියෙන ශක්තිය. සෝභාධමයි තියෙන ශක්තිය තමන් විතර ලබා ගන්නලා ඒකට හොඳම සුදුස්ස ගොවිතැන් කරන්න. වෙන කෙනෙක් වෙන කිසිම කෙනෙක් නෙමෙයි සෝභාධමයි තියෙන ප්‍රබලතම ශක්තිය ප්‍රබලවම ලබන්න ගොවිතැන් කරන්න. මේ බීජ හිතවල මේ මහ පොළවේ තියෙන ශක්තිය තව වැඩි කරන කෙනා. බීජ හිතවනවා කියන්නේ ශාක මවනවා කියන එක. ශාක මැවෙනකොට මොකද වෙන්නේ? ශාක වලට තමයි මේ සෝභාධම ප්‍රබලවම ශක්තිය දීලා තියෙන්නේ. මේ හිරු එළියෙන් එන කිරණ ආකර්ෂණය කරන්නේ. ඒකයි මම ඔබට ශාක හමුදාව නිර්දේශ කරලා තියෙන්නේ. ඒව පුතේ නිකමට කියපු දේවල් නෙමෙයි. මම දරුවන්ට පෙන්නන්නේ සෝභාධමයේ තියෙන ශක්තියත් එක්කලා ඉදිරියට යන ගමන් මාර්ගය. ඒක හින්දම තමයි සෞභාග්‍ය රන්තරතුව වැඩමුළුව විශ්වයේ ප්‍රබලතම විශ්ව ශක්ති වැඩමුළුව වෙලා තියෙන්නේ. ජාත්‍යන්තරව පවා මේ සෞභාග්‍ය රන්තරතුව මාර්ගෝපදේශනය තුළ තියෙන සාර්ථකත්වයේ දරුවා අත්විඳලා තියෙනවා. ඒ දරුවන්ට ඒ සියලු ප්‍රතිඵල ලැබෙලා තියෙනවා. ඒක මම කියන්නේ මට කිසි දෙයක් ලබා ගන්න නෙමෙයි තුනේ මේ සියලුම ශක්තිය අනුභවයෙන් ඒ සියල්ල සිද්ධ වෙන්නේ මම ඔබට මාර්ගය පෙන්වන කෙනා විතරයි. මේ සියල්ල මේ විශ්වයට උරුම වෙච්ච දේවල් විශ්වයේ ප්‍රබලතම ශක්තිය අනුභවයට උරුම වෙච්ච දේවල් මම දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වනවා. ඒ මම කියලා දෙන මාර්ගයේ ගමන් කරන්නට දරුවන් වාසනාවන්ත වෙනවා නම් ඒ වාසනාවන්ත වෙන්නේ දරුවෝ මගේ මේ හඬට මේ කියන දේවල් වලට භක්තිමත් වෙනවා. ඒ වගේම දරුවන්ට මතක් කරන්නට ඕනේ එක දරුවෙක් මගෙන් අහලා තිබුණා. ඒකලා එයාගේ ගෙදර මේ පහන පත්තු කරනවා. මේ පහන පත්තු කිරීම සුදුසුද නැද්ද කියලා. මම දරුවන්ට හැම වෙලාවෙම මතක් කරනවා මේ ඇතුලේ අපි බුදුරජාණන් වහන්සේට භක්තිමත්ව පහන තිබ්බත් ගෙයක් ඇතුළත සෙම් සොටු මල මුත්‍ර පිරුණු ශරීරයන් තමයි ජීවත් වෙන්නේ. එතකොට මේ සෙම් සොටු මල මුත්‍ර වලට ආසාවෙන් විවිධාකාර ආධ්‍යාත්මික ශක්තිය ඇදෙනවා, ආකර්ෂණය වෙනවා. ඉතින් ඒකල ශක්තිය ලබා ගන්න පාවිච්චි කරනවා අර ගෙදර පත්තු කරලා තියෙන පහන. අපි පත්තු කරන්නේ බුදුරජාණන් වහන්සේ එව නැත්තම් දෙවියන් උදෙසා පහන පත්තු කරාට මේ පහනට ආකර්ෂණය වෙනවා විවිධාකාර කොටස්, ආධ්‍යාත්මික කොටස්. ඒ ශක්තිය පහල ශක්තිය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ශක්ති ආකර්ෂණය ප්‍රබලව තමන්ගේ ශක්තිය මේ දරුවොත් එක්කලා ඇති වෙලා තිබුණොත් ඒ දරුවන්ට අර ඉහළ ශක්ති මට්ටම් වලට යන්න අපහසුයි. ඒ නිසා මගේ මාර්ගෝපදේශනයේ තුළ මම දරුවන්ට බොහොම ආදරෙන් මතක් කරලා තියෙනවා ගේ ඇතුලේ පහන් පත්තු කරන්න එපා කියලා. ඒකට හේතුවත් මම ඒකමයි කියලා දෙන්නේ. දරුවන්ට පහන් පත්තු කරන්න නැතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ ශ්‍රද්ධාව උපදවාගෙන හදවතින් තමයි හැමදේම එන්න ඕනේ. නිකන් මේ පහනක් පත්තු කිරීමවත් ඒ දේ නෙමෙයි පුතේ. ඊට වඩා උතුම් දේ, ප්‍රබල දේ තමයි තමන්ගේ හදවතට දැනෙන භක්තිමත් භාවය. දැන් සූර්යා කෙරෙහි අපි සූර්ය පූජාව සිද්ධ කරනකොට කිරි ටික උතුරවන්න කියලා දරුවෝ අහනවා මගේ මොනහරි ගාථාවක් තියෙනවද? මම දරුවන්ට කියන්නේ එපා. ගාථාවල් අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය කරන එකම දේ හදවතින්ම ස්තුතිවන්ත වෙන. උභහසයේ ස්තුතිය, උභහසයේ මට ලබා දීලා තියෙන මේ ශක්තියට ස්තුතිය. එතකොට අපි කිරි ටික උතුර වීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න කියලා මම දරුවන්ට කියනවා. ඒකට හේතුවක් තියෙන නිසා. ඒ කරන්න ඕනේ. සූර්ය පූජාව අනිවාර්යයෙන්ම සිදු කරන්නට ඕනේ.
සූර්ය පූජාව පිළිබඳව පුතේ මම කිසිම දෙයක් මට ඒ පූජාව ලැබෙන තුරු මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒක මට ලැබිච්ච පූජාවක්. ඒක මම මේ විදිහටම දරුවන්ට දුන්නා. ඒක මට දීලා තියෙන විදිහ තමයි මම මේ දීලා තියෙන්නේ. ඉතින් යම් කිසි දරුවෙකුට හිතෙනවා නම් මට බෑ. මට අනිවාර්යෙන්ම වගේ ගෙදර ඇතුලේ පහට පත්තු කරන්න ඕනේ කියලා ඒ දරුවන්ට ඒක කරන්න පුළුවන්. නමුත් මේ මම මේ ලබා දෙන මාර්ගෝපදේශණයට යොමු වෙන්න බෑ. එච්චරයි තියෙන ගැටලුව. ඉතින් මම කිසිම වෙලාවකදී දරුවන්ට මේක කරන්න බපා කියලා කියන්නේ නැහැ. යම් දරුවෙක් මගේ වචන පිළිපදිනවා නම් ඒ දරුවට විතරක් මට උදව් කරන්න පුළුවන්. මගේ වචන පිළිපදින්නට තව දරුවෙකුට හිතෙන්නේ නැත්නම් ඒකට විවිධාකාර හේතු තියෙනවා. ඒකටත් හේතු තියෙනවා. ඒක ඒ දරුවගේ භව වෙනස් කරන්න අපහසුයි. ඒකට කරන්න දෙයක් නැහැ. මම නිරන්තරයෙන්ම දරුවන්ට මතක් කරන දේ තමයි මම දීලා තියෙන මාර්ගෝපදේශණය තුළ යම් දරුවෙකුට කටයුතු කරන්නට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ කියලා තියෙන මාර්ගෝපදේශණය තුළ ඒ විදිහටම කටයුතු කරන්න ඕනේ. ඒ මාර්ගෝපදේශණය දරුවන්ට ලබා ගන්නට පුළුවන් සෞභාග්‍ය නන්දරතු වැඩිමළුවට සම්බන්ධ වෙලා ඒ කියලා තියෙන විදිහට දරුවන්ට කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ආදර වැඩිමළුවේ වීඩියෝ ටික අවශ්‍ය දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේ දරුවන්ට හිතා ගන්න බැරි විදිහට තමන්ගේ කියනවා ආධ්‍යාත්මික සහකාරි හොයා ගන්නට හැකියාව ලැබිලා තිබුණා. ඉතින් අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් මම දරුවොත් එක්ක කතා කරන්නේ නැහැ. නමුත් ඒ වැඩිමළුවේ වීඩියෝ ටික ලබා ගන්නට හැකියාව තියෙනවා. අත්‍යජාලිය මුදල්ලි ප්‍රේමී පාඨමාලාවට අවශ්‍ය ඕනම දරුවෙකුට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඊළඟට මැහුම් පාඨමාලාවට අවශ්‍ය ඕනම දරුවෙකුට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. පේජ් එකක පරිවිඩයක් කියලා දරුවන්ට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යෝධ බතල්පත් සහ සීමිත භෝග වර්ග පහකින් යුක්ත ඇත්තටම මේ ශස්ත්‍රීය ගෙවතු වගා ශස්ත්‍රීය භෝග කට්ටලේ සීමිතයි පුතේ. ඉක්මනින් ඇනුම් කරන්න කියලා මම ඒකයි දරුවන්ට මතක් කරන්නේ. අනිත් එක කියන්න බෑ ඉවීම් කටයුතු ආඩපණ වෙයිද කියලා. අන්තර්ජාලයේ මේ ඒ වගේම දැන් දරුවන්ට ආශිර්වාද පලිඟු කට්ටලේ සහ හිරු මැණික් ඇනුම් කරන්න බලාපොරොත්තු වෙන දරුවන්ටත් ඒක කියන්නට ඕනේ. මොකද ඉවීම් කටයුතු දරුවන්ට ඒක එවන මේ ඉන්ධන ප්‍රශ්නයක් එක්කලා ඒක ඉවීම් කටයුතු ඇන හිටින්න පුළුවන්. ඒක නිසා හැකි ඉක්මනින් දරුවෝ ඒව ඇනුම් කරලා ලබා ගන්න ඒව ඉක්මනින් ඉවීම සිද්ධ කරනවා මම. ඒක නිසා අවශ්‍ය දරුවෝ ආශිර්වාද පලිඟු කට්ටලේ සහ හිරු මැණික් දරුවන්ට නිවසටම ගෙන්වා ගන්නට අවශ්‍යයි නම් ඊළඟට භෝග වගා කට්ට ජීවතු වගා සස්වික කරන භෝග කට්ටලේ දරුවන්ට ගෙන්ව ගන්නට අවශ්‍යයි නම් ඒව හැකි ඉක්මනින් ඇනුම් කරලා තියාගන්න. සමහර විට ඉදිරි කාලයේදී ඒව ලබා දෙන්න හැකි වෙන්නත් පුළුවන් වෙයි. මොකද තියෙන කටයුතු එක්කලා විවිධාකාර විදිහට අපි දන්නේ නැහැ මේ සුබදාම කොයි විදිහට කරුණු කාරණා විසඳයිද කියලා. ඉතින් ඒක නිසා අවශ්‍ය දරුවන්ට ඉක්මනින් මේ දේවල් ඇනුම් කරන ලබා ගැනීමේ හැකියාව තියෙන බව මතක් කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවදී මේ මොහොතේදී ඔයගොල්ලෝ ඩොලර් වලින් තමයි ආකර්ෂණය කරන්න ඕනේ මුදල්. ඒකට තමයි ඔයගොල්ලන්ට ඩොලර් ආකර්ෂණය කරගන්නට ඩොලර් වලින් ඉපෙයින් කරන්නට නම් ඔබ ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. ඒ දැනුම ලබා දෙන්නට තමයි මම දරුවන්ට දීලා තියෙන්නේ ඒ අත්‍යජාලික මුදල්ලි පේමී පාඨමාලාව. නිවැරදිව ඒක අධ්‍යයනය කරලා ඒ කියන මාර්ගයන් ඔස්සේ දරුවන්ට කටයුතු කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. හොඳින් මතක තියාගන්න ඒ දැනුම හැම වෙලාවෙම යාවත්කාලීන වෙනවා. එක විදිහකට අතින් අල්ලලා මේ විදිහටම මෙහෙ මැහුම් පාඨමාලාවේදී මේක මේ විදිහටම තමයි කරන්න ඕනේ කියලා කියලා දෙනවා. එතකොට ඒකේ ආයේ වෙනසක් නැහැ. මිම්ම අරගෙන හතරට බෙදන්න කිව්වනම් හතරට බෙදිය යුතුමයි. හැබැයි මේ අන්තර්ජාලයෙන් මුදල්ලි පේමී පාඨමාලාවේ තියෙම නැහැ. ඒක අපි වෙබ්සයිට් එකල වැඩ කරනවා. එතකොට වෙබ්සයිට් හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒව යාවත් කාලීන වෙනවා. එතකොට ඒ යාවත් කාලීන වෙනකොට ඒ දැනුමත් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයන් පිළිබඳව මම දරුවන්ට කියලා දීලා තියෙනවා. ඒ දීලා තියෙන දැනුම නිවැරදිව පාවිච්චි කරලා ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න එතකොට දරුවන්ට හැකියාව ලැබෙනවා. ඉතින් මේ ටික දරුවන්ට හරිම ආදරෙන් මතක් කරන්නට ඕනේ. මේ කියලා දීලා තියෙන විදිහට තමන්ගේ කටයුතු සලස්ස ගන්න
ගෙවත්ත සස්වීක කරගන්න අනිවාර්යයෙන්ම ඒක පුදුමාකාර විශාල ආයෝජනයක් වෙයි. මොකද තමන්ගේ ගෙවත්ත නිවැරදිව සස්වීක කරගෙන බලගන්න කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඔබ ස්වාධීනයි. පුළුවන් තරම් ස්වාධීන ක්‍රමවලට යොමු වෙන්න. දැන් ගෑස් වෙනුවට බයෝගෑස් පාවිච්චි කරන්න. සෝලර් සිස්ටම් එකක්, මේ සෝලර් පවර් සිස්ටම් එකක් පුළුවන් දරුවෝ හැම දරුවෙක්ම සෝලර් පවර් සිස්ටම් එක ප්‍රත්‍ය යන්න. එතකොට පුළුවන් තරම් තමන්ට හැකි උපරිම විදියට අපි කෙනෙක්ගෙන් ඉල්ලන එක. يعني අපි රජයෙන් වුණත් ඉල්ලනවනේ පුතේ. අපිට ඉන්නද අපි ඉල්ලනවා. දැන් මම මේ විදියට මේ ආදේශක භාවිතා කරන්නට තම තිසේවේ උබ කරන්නේ එකයි. ගම් ටික වුණත් ගම් බෝතලේ අපි කඩින් ගන්න ගියොත් අපිට නෑ කියන එක දැනෙන්නේ. හැබැයි එහෙම නැතුව අපිට මේ සබදාමෙන් අපි ගම් ටිකත් හදාගත්තොත් අපිට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා හැකි තරම් ඉල්ලන එකේ ඉවත් වෙලා නිෂ්පාදනය කරන එක වැඩි කරගන්න අපි හිතට ගන්නට ඕනේ. ඒක තමයි දරුවන්ට මතක් කරන්නට ඕනේ. රෙදි කෑල්ලක්වත් අපිට දාන්න එපා. ඒවත් මූට්ටු කරලා තියාගන්න. ඒවත් තව තව වැඩවලට යොදා ගන්න කියලා බොහොම ආදරෙන් දරුවන්ට මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. මගේ page එකේ link එක තියෙනවා පාන description box එකේ. page එකට පාන විදියක් කියලා අවශ්‍ය ඕනම දේක් ලබා ගන්නට පුළුවන්. මට නැවත මතක් කරන්නට ඕනේ භෝග වගා මේ ගෙවතු වගා සස්වීක කරන භෝග කට්ටලිය සහ ආශිර්වාද පණිවිඩසහ හිරු මැණික් ලංකාවේ දරුවන්ට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ආශිර්වාද පණිවිඩසහ හිරු මැණික් පිටරට දරුවන්ටත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ ඉන්ධන ප්‍රශ්න නිසා ඉදිරියට කොහොම වෙයිද දන්නේ නැහැ. ඇනුම් කළ තියෙන දේවල් දරුවන්ට බලගැන්වලා ඉවීම සිද්ධ කරනවා. අවශ්‍ය දරුවන්ට ඒවා ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ දරුවෝ ඉක්මනින් මේ දේවල් ඇනුම් කළ ලබා ගන්න කියලා මතක් කරනවා. මොකද අපි දන්නේ නැහැ කොයි විදිහට සිදු වෙයිද කියලා ඉදිරියට. එතකොට ඒවට අනුව අපි කටයුතු හැඩගස්ව ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අවශ්‍ය දරුවෝ ඉක්මනින් මේ දේවල් ඇනුම් කළා ලබාගෙන තියා ගන්න. ඇත්තටම දරුවන්ට සමහර වෙලාවට වීඩියෝ පවා ලබා දෙන්න අපහසු වෙන්නේ ඒව බලගැන්වීමේ කටයුතු වල මම නිරත වෙන නිසා. සමහර දරුවෝ page එකට පණිවිඩවල තිබුණා ඒගොල්ලන්ට පාළුයි කටහඬ හෙද්දුනේ එහෙම කියලා ඉල්ලීම් කළා තිබුණා. දරුවෝ වෙනුවෙන් පුළුවන් තරම් දරුවන්ට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්නමයි මම මේ වීඩියෝ ඇත්තටම එකතු කරන්නේ. මම දන්නවා මේ භාවයට පිවිසෙනවා කියලා ඔයගොල්ලෝ මේ වීඩියෝ අහනකොට ඔයගොල්ලන්ගේ භාවය වෙනස් වෙනවා. ඒකට අවශ්‍ය කරන ශක්ති පරාසයෙන් තමයි මේ දේවල් ඔයගොල්ලන්ට ලබා දීම සිද්ධ කරන්නේ. ඒ භාවයට පිවිසිලා ඔබ ලබා ගන්න ඒ මනෝභාවය ඒ විදියටම තියාගෙන ජීවිතේ ඉදිරියට යන්න. මා දැන් දරුවෙකුට හිතෙනවා නම් හිතට නිදහස මදි කියලා මතක් කරගන්න බව. ආතරේ මතක් කරගෙන ශක්තිය ඉල්ලන්න, හිරුට නමස්කාර කරන්න. ඒ නමස්කාර කරමින් මගේ මේ කටහඬ අහමින් මම දීලා තියෙන අභ්‍යාසයක නියැලෙමින් දරුවෝ හිත සංසුන් කරගන්න. හිත සංසුන් කරගෙන ඕනම වෙලාවකදී තමන්ට මොනවා හරි ගැටලුවක් ආවොත් ඒ මොහොතේදීම ඒ මොහොතේ වෙලෙම හිත සංසුන් කරගෙන නැවත කියන්නේ රිලැක්ස් වෙලා ඒ තමන්ගේ භාවය වෙනස් කරමින් ආයි ඒ ගැටලුව නිසා තමන්ගේ හිතක් මොනවා හරි විදියකින් රිදුනා නම් ඒ රිදීම සම්පූර්ණයෙන් ඉවත් කරලා ආයි අලුත් කෙනෙක් විදියට ජීවිතේ ඉදිරියට යන්න ඕනේ. ඉතින් මට ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මේ හැමදේම මතක් කරන්නේ දරුවෝ ඉවලා තියෙන ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න. අපි දරුවන්ට මම ආදරෙයි. මම කියන වචන හැමදේම ඔබ වෙනුවෙන් කියලා තියෙන්නේ. ඔබට ශක්තියක් වෙන්නයි සියලු දේ ලබා දීලා තියෙන්නේ. ඒ දේවල් හැමදේම ජීවිතේට ආදරෙන් එකතු කරගන්න කියලා ආයෙ ආයෙ මතක් කරනවා. තිරුවන් සරණයි මගේ දරුවෝ හැමදේටම.